ජයගම් ශ්‍රී ලංකා පොළොන්නරුවට දෙස් විදෙස් රැකියා මාර්තු 16/17 පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී අපි දන්නවා මේ දවස්වල ආණ්ඩුව කියනවා ඉඳගෙන ඩොලරය අඩු වෙනවා රුපියල ශක්තිමත් වෙනවායි කියන කාරණාවක් මේ දවස්වල ආණ්ඩුවේ මැති ඇමතිවරු ඒ වගේම ආණ්ඩුවේ ඉන්න උදවිය ඒගොල්ලෝ මාධ්‍ය තුලට අවිල්ල කියනවා ඩොලර් එක දැන් අඩු වීගෙන එනවා රුපියල ශක්තිමත් වෙනවායි කියන එක. අපි දන්නවා ඩොලර් එක 318 වගේ තිබිලා අද වෙනකොට 305ක් 6ක් වගේ ප්‍රමාණයකට ඇවිල්ලා තිබෙනවා. ඒතකොට දැන් මේ ඩොලර් එක අඩු වෙන්නේ තුල ආණ්ඩුව උත්සාහ කරන්නේ එක පැත්තකින් රුපියල ශක්තිමත් වෙනවායි කියන එක. දැන් අපිට පේන්න තිබෙනවා මේ කාලය තුල මේ ආණ්ඩුව කියන විදියට ඩොලර් එක 305 නැත්තම් 306ට මේ ඇවිල්ලා තියෙන මොහොතේ ඒක කිසිම දෙයක් අපිට පේනවා ජනතාවගේ පැත්තෙන් ඒ ඩොලර් එක අඩුවීම තුල කිසිදු ආකාරයේ වාසියක් සහනයක් රටේ ජනතාවට ලැබිලා නැහැ. මොකද අපිට පේනවා ඩොලර් එක අඩු උණයි කියලා තෙල් මිල අඩු උනේ නැහැ. ගෑස් මිල අඩු උනේ නැහැ. පෙට්‍රල් මිල අඩු උනේ නැහැ. ඩීසල් මිල අඩු උනේ නැහැ. අනිකුත් ආනයනය කරන භාණ්ඩ ඒවා කිසිදු ලෙසකින් මිල අඩුවීමක් උනේ නැහැ. එතකොට අපිට පේන්න තිබෙනවා ආණ්ඩුව ඒක කිසිම දෙයක් අපිට පේනවා ජනතාවගේ පැත්තෙන් ඒ ඩොලර් එක අඩුවීම තුල කිසිදු ආකාරයේ වාසියක් සහනයක් රටේ ජනතාවට ලැබිලා නැහැ. මොකද අපිට පේනවා ඩොලර් එක අඩු උණයි කියලා තෙල් මිල අඩු උනේ නැහැ. ගෑස් මිල අඩු උනේ නැහැ. පෙට්‍රල් මිල අඩු උනේ නැහැ. ඩීසල් මිල අඩු උනේ නැහැ. අනිකුත් ආනයනය කරන භාණ්ඩ ඒවා කිසිදු ලෙසකින් මිල අඩුවීමක් උනේ නැහැ. එතකොට අපිට පේන්න තිබෙනවා ආණ්ඩුව ඒ ඩොලර් එක අඩු උණයි කියලා කිව්වට ඒකේ ලැබෙන වාසි සහ ඒකෙන් ලැබෙන්න ඕන ජනතාවට දැනෙන ප්‍රමාණය කිසිදු ආකාරයේ ප්‍රගතියක් හෝ සහනයක් වාර්තා උනේ නැහැ. ද අපි දැක්කා දැන් ඩොලර් එක අඩුවීම තුළ විශේෂයෙන්ම වෙළඳ ඇමතිවරයා කියනවා සිකුරාදා ඉඳන් තමයි රුපියල් 140කින්ද කොහෙද කිරිපිට මිල අඩු කරනවායි කියලා. ඇයිද ඒක සිකුරාදට යන්නේ? ද අපි දන්නවා වැඩි වෙනකොට එහෙම වැඩි වෙන්නේ නැහැ. ඒතර වැඩි වෙනකොට ශ්‍රණිකව ආණ්ඩුව වැඩි කිරීම කරනවා. ඒවා ගැන කිසිදු ආකාරයේ හොයා බලන්නෙක් නැහැ වැඩි කිරීම කරනවා. නමුත් දැන් මෙච්චර ප්‍රමාණයක් ඩොලර් එක අඩු වෙලා තිබිද්දිත් තවම බැරි වෙලා තිබෙනවා මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත හෙලීමට. ඉතින් ඒකෙන් පේන්න තියෙන දේ තමයි රාජ්‍ය පාලනයේ තිබෙන නොහැකියාව. රාජ්‍ය පාලනයේ තියෙන දුර්වලතාවය. එන රාජ්‍ය පාලනය විනිවිදභාවයකින් කරගන්න බැහැයි කියන එක නැවත නැවත වතාවක් අපිට පේන්න තිබෙනවා මේ ආණ්ඩුවට මේක කරගන්න බෑ. එතකොට අද විදුලි බිල වැඩිවීම, ජල බිල්පත් වැඩිවීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වැඩිවීම, එතකොට ඒ හැම දෙයක්ම නිරන්තරයෙන්ම ඉහළ යාගෙන යනවා. අපි දන්නවා ඉදිනෙදා පාවිච්චි කරන ජනතාවට අවශ්‍ය ආහාරවලට පාවිච්චි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ඒ හැම එකක්ම දවස ගානේ වැඩි වීගෙන යනවා. නමුත් ඒ එකක්වත් ඩොලර් එක අඩු උනායි කියලා කිව්වට ඒ එකකවත් අඩුවීමක් සහනයක් ජනතාවට ලබා දෙන්න බැරි වෙලා තිබෙනවා. ඒකත් එක්කම තමයි දැන් අපි දැක්කා විශේෂයෙන්ම දැන් අපේ රටේ තිබෙන මේ වෙරිටේ රිසර්ච් කියන ආයතනය මගින් ඒගොල්ලෝ හෙළි දක්වලා තිබෙනවා විශේෂයෙන්ම IMF එකට ආණ්ඩුව පොරොන්දු වෙලා ඉන්න IMF එක කියපු දේවල් වලින් කැප වෙලා ඉන්න 133ක කැපවීම ආණ්ඩුව කරලා නැහැයි කියන එක. එතකොට මේක කැපවීම කරලා නැහැ කියලා 33ක් කරලා නැහැයි කියන එක අද වෙනකොට මේ වෙරිටේ රිසර්ච් ආයතනය වාර්තා කරලා තිබෙනවා. ඉතින් ඒකේදී ප්‍රධානම දේ තමයි මේ ඔවුන් මේ 133ක් කරලා නැත්තේ ආණ්ඩුකරණය සම්බන්ධ දේවල් තමයි මේ කරලා නැත්තේ. කියන්නේ ආණ්ඩුකරණයේදී අවශ්‍ය විනිවිදභාවය, යහපාලනය, වංචා දූෂණ අවම කිරීම, ඒ නීති ආධිපත්‍ය ඇති කිරීම,
අධිකරණයේ ස්වාධීනත්වයට අකුල් හෙලන්නේ නැතුව අනිකුත් කොමිෂන් සභාවලට ස්වාධීනව වැඩ කරන්න ඉඩ දීම අල්ලසා දූෂණ කොමිසම වෙන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් රාජ්‍ය සේවා කොමිසම වෙන්න පුළුවන් පොලිස් කොමිසම වෙන්න පුළුවන් එතකොට මේ දැන් ආණ්ඩුකරණයේදී ආණ්ඩුව IMF එකට එක්ක එකඟ වෙච්ච 133ක ඒගොල්ලෝ ඉෂ්ට කරන්න ඕන දේවල් අද වෙනකන් ඉෂ්ට කරලා නැහැ. ඉතින් මේක තුල පෙන්නනවා අපිට බරපතල කඩාවැටීමක් පෙන්නනවා. එතකොට අපි දැක්කා දැන් IMF එකත් එක්ක ආණ්ඩුව ඊයේ පෙරේදා සාකච්ඡාවලට ගියා. ඊළඟට විපක්ෂයටත් ආරාධනා කරනවා සාකච්ඡාවලට එන්න කියලා. නමුත් අනිත් පැත්තෙන් අර IMF එක කියන ආණ්ඩුකරණයේ තිබෙන විනිවිදභාවය හා ඒ සම්බන්ධව නීති රීති සම්මත කර ගැනීම 133කින් ඒගොල්ලෝ මග ඇරලා තිබෙනවා ඒගොල්ලෝ එකඟ වෙච්ච කරුණු කාරණා වලින්. එතකොට ඒකේ තිබෙන ප්‍රධානම කාරණාව තමයි ඔවුන් කියනවා තොරතුරු දැන ලබා ගැනීම සම්බන්ධ. එතකොට තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතිය ඔන්ලයින්. එතකොට දැන් ඒවත් වහන්න ඒවා අකුල් හෙලන්න ඒ තොරතුරු දැන ගැනීමේ තියෙන අයිතියට බාධා කරන්න තමයි අපි දැක්කා අර ඔන්ලයින් සේෆ්ටි බිල් වගේ ඒවා ගෙනල්ලා ඒව සම්මත කරලා ඒවටත් අද ආණ්ඩු වෙනකොට බාධක දාලා තිබෙනවා. ඔය මේ ජනාධිපතිතුමා කිව්ව එක නේද? නෑ අපිට එහෙම උපදෙස් ගන්න ඕනේ නෑ. සමගි ජන බලවේගයේ හදපු දවසේ ඉඳන් අපේ ආර්ථික කමිටුවක් තියෙනවා. ඒ ආර්ථික කමිටුවේ ඉන්නවා අපේ උපදේශකයෝ, ඒ වගේම දේශපාලන අපේ නායකයෝ ඉන්නවා. දේශපාලන දැනුම පිළිබඳව ඉන්න අය කුත්‍ය අධිකාරී මණ්ඩලයේ ඉන්නවා. අපේ කළමනාකරණ කමිටුවේ ඉන්නවා. ඒ හින්දා අපිට මේ කාගෙන්වත් ඕනේ නැහැ මේ උපදේශ ගන්න. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ජනාධිපතිතුමා ඇයි මේ තරම් කලබල වෙලා ඉන්නේ කියලා. මොකද ජනාධිපතිතුමා එහෙම කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ නේ. අපි ඒගොල්ලන්ගේ උපදෙස් ගන්නවා නම්. හරි. එතකොට ඒකනේ එතුමා සන්තෝෂ වෙන්න ඕනේ. ඉතින් ඒක කලබල වෙලා තියෙන එහෙම එකක් නැහැයි කියන එක. ඉතින් එතුමා බලනවා නැති දෙයක් ඇති කරලා ඒවට හරි දක්ෂයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේ නැති දේවල් ඇති කරලා කලබල හා අපේ ඇතුළෙත් ප්‍රශ්න ඇති කරන්නේ. එහෙම ගැටලුවක් නැහැ. අපේ පක්ෂයේ ආර්ථික කමිටුවක් තියෙනවා. ඒ වගේම අපේ පක්ෂයේ කළමනා කමිටුවක් තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තියෙනවා. ඉතින් අපි ඒව වල සාකච්ඡා කළා තමයි තීන්දුව තීරණ ගන්න. ඉතින් අපි කියන්නේ ජනාධිපතිතුමා IMF එකත් එක්ක සාකච්ඡා කරන්න අපිව අඬගහන එක තීරුමක් නැහැ. මොකද දැන් IMF එකේ නිලධාරීන් ඒ නියෝජිතයෝ විපක්ෂ නායකතුමාව කීප වතාවක්ම මේ කාර්යාලයේදී මුණ ගැහිලා තියෙනවා. ඒ මුණ ගැහිච්ච අවස්ථාවලදී අපේ අදහස අපි ඔවුන්ට ඍජුව පවත්ලා කියලා තිබෙනවා. අපේ ආණ්ඩුවක් තුල අපි අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව එකඟ වෙච්ච ඒ කොන්දේසි හා එකඟ වෙච්ච කරුණු පිළිබඳව අපි සංශෝධනයක් කරනවායි කියන එක අපි පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ දේශපාලන උපාය මාර්ගවල් හැටියට එයා මේ IMF එකත් එක්ක එකඟ වෙච්ච දේවල් වල අපේ ඇඟටත් ඒවා ගාව ගන්න, අපේ කරටත් ඒව පවරන්න, අපේ කරටත් ඒව මේ දාන්න ඒ උත්සාහ කරන සාකච්ඡාවලට අපි සහභාගි වෙන්නේ නැහැ. ඒ හින්දා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ওই උත්සාහ කරේ දේශපාලනික උපාය මාර්ගයක් ආ ගැටලුවක් මේ ගැටයක් තමයි ඒ ගැහුවේ. ඉතින් ඒ ගැටේට අපි හවුන්නේ නැහැ. ජාති දල්බවේ ගැතු කියන්නේ නැහැ කියලා. උනරට අයියුන්ට කරුදද? හා ජාති දල්බවේ. ඔව්. ඔය ජාතික ජනබලවේගය ආර්ථික ඒගොල්ලන්ගේ දර්ශනය දිහා බැලුවම ඒගොල්ලන්ගේ ආර්ථිකව ඉන්න විශේෂයෙන්ම එක එක්කෙනා එක එක දේවල් කියනවා. සමහර අය කියනවා අපි IMF යන්නේ නැහැයි කියලා. සමහර උදවිය කියනවා අපි IMF එකත් එක්ක ගනුදෙනු කරනවායි කියලා. ඉතින් අපිටත් පැහැලිකාව. මොකද ජනතා විමුක්ති පෙරමුණ මුල ඉඳන්ම ඒගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙල තිබෙන්නේ IMF එකට එක්ක එරෙහිව. ඒ වගේම ඒගොල්ලෝ සමාජවාදී ආර්ථික ක්‍රමයක් ගැන විශ්වාසයක් තියෙන උදවිය. ඉතින් ඒ උදවිය විටින් විට මේ කරන දේවල් ගැන පැහැදිලි වීමක් කාටත් නැහැ. මොකද දැන් හොඳටම තේරෙනවා ඒගොල්ලෝ ආර්ථිකය ගැන ඒගොල්ලන්ගේ පරස්පර කතා එනවා. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි IMF එකත් එක්ක වැඩ කරන්න ඉන්න පක්ෂයක් කියන එක අපි ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. නමුත් IMF එක කියන හැම දෙයක්ම කරගහන්න කරන්න අපි ලෑස්ති නැහැ කියන එකත් අපි කියලා තියෙනවා. එහෙනම් IMF නියෝජිතයෝ පෞගිය කාලේ පුරාම විපක්ෂ නායකතුමාව මේ කාර්යාලයේදී දිගින් දිගටම මුණ ගැහුණා. අපි ඒකෙදී ඔවුන්ට පැහැදිලිව කියලා තිබෙනවා අපි කිසි විටකත් මේ ආණ්ඩුව එකඟ වෙච්ච කරුණු කාරණා අපි අනිවාර්යෙන්ම සංශෝධනය කරනවායි කියන්නේ. මේ අපි දැක්කා ඊයේ දවසේදී මේ මාධ්‍යවල පළ වුණා අලින් මිට ජනාධිපතිවරයාව තරුණයෝ ගර්මියෝ මේ රටේ සිඹුද නැතුණා එළියෝ. ඊයේ දවසේදී තරුණයෝ විශාල පිරිසක් තරුණ තරුණිය විශාල පිරිසක් වැඩ කරගෙන ජනාධිපතිතුමාට ප්‍රශ්න අහනවා ජනාධිපතිතුමා.
ඒ පිරිස ගෙනල්ලා ඒක එක්කෙනෙක් හැව්වානේ මේ පැන්ඩෝරා පේපර්ස් ගැන මොකද ජනාධිපතිතුමා කිව්වේ ජනාධිපතිතුමා කිව්වා ඕගොල්ලෝ හොයලා මට ගෙනල්ලා දෙන්න මම නඩු දාන්නම් කියලා ඒකනේ තරුණයන්ට කිව්වේ ඒ කියන්නේ එයා ලෑස්ති නැහැ රාජපක්ෂලගේ වංචා දූෂණ පිට රටවල් වල ගාල් කරලා තිබෙන පැන්ඩෝරා පේපර්ස් වලින් එලිදරව් වෙලා තිබෙන ඒ අසීමිත මුදල් මේ මේ මුදල් ප්‍රමාණය ගන්න ජනාධිපතිවරයා ඒක පිළිබඳව නඩු දාන්න ලෑස්ති නැහැ කියන එක තමයි එයා පෙන්වුවේ ඉතින් ඒකෙම පේනවානේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවත නැවත ඔප්පු කරනවා ඔහු රාජපක්ෂලව ආරක්ෂා කරන එක. ඌ මොකද ඒ තරුණයා ඇහුවා මේ පැන්ඩෝරා පේපර්ස් වලින් අපේ රටේ විශාල මුදල් ප්‍රමාණයක් පිට රටවල් වල ගාල් කරලා තිබෙනවා. ඔබතුමා ඒ වගේ නන්නේ නැද්ද කියලා ඇහුවා. මොකද ජනාධිපතිතුමා කිව්වේ ජනාධිපතිතුමා ඉඳන් කිව්වා මේ ඔය කතාව ඕක මේ සත්‍ය කතාවක් නෙමෙයි ඕක බොරු කතාවක්. ඒ වගේ දේවල් තියෙනවා නම් ඕගොල්ලෝ මට ගෙනල්ලා හොයලා දෙන්න. මම ඒක ක්‍රියාමාර්ග ගන්න. ඒ කියන්නේ දැන් මේ රටේ ජනතාව මේ හොරකම් කරපු මුදල් කොහෙද තියෙන්නේ කියලා ජනතාව හොයාගෙන ආවිලා ජනාධිපතිතුමාට කියන්න ඕනේ. ඒතකොට එහෙම කිව්වම තමයි ජනාධිපතිතුමා ක්‍රියාමාර්ග ගන්න. ඒතකොට මේ ජනාධිපතිතුමාගේ යටතේ තිබෙන වංචා දූෂණ කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය, ඒතකොට ඒගොල්ලන්ගේ කාර්යභාරය නෙමෙයි ඕක. මේ රටේ වංචා දූෂණ හොරකම් කරපු මුදල් මේ රටට ගේන එක ගැන. එතකොට අධිකරණ ඇමතිවරයා පවා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කරා මේ රටේ රුපියල් බිලියන විශාල ප්‍රමාණයක් පිට රටවල් වල ගාල් කරලා තියෙනවායි කියලා අධිකරණ ඇමතිවරයා කිව්වා. අධිකරණ ඇමතිවරයා එහෙම කියනකොට ජනාධිපතිතුමා කියනවා එහෙම එකක් නැහැ කියලා. ඉතින් ඔයා හිතනවාද දැන් මේ ප්‍රශ්න ආපු තරුණයෝ මේ ජනාධිපතිතුමා කියන දේ විශ්වාස කරයි කියලා? දැන් ඒකෙම පේනවනේ ජනාධිපතිතුමා තරුණයන් මේ රටේ තරුණ පරම්පරාව බලාපොරොත්තු වෙන දේ මේ තරුණ පරම්පරාව ආස කරන දේ මේ රටේ රාජ්‍ය පාලනයේ විනිවිදභාවයකින් කරන්න ඕනේ කියන ඒ මතය පිළිගන්න ජනාධිපතිතුමා ලෑස්ති නැහැ කියන එකනේ ඊයේ ජනාධිපතිතුමා පෙන්වුවේ. ඉතින් ඒකෙන් ඔයගලන්ට පේන්න තිබෙන්නේ තේ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත නැවත එයා රාජපක්ෂලගේ වංචා දූෂණ යට ගහන්න තමයි එයා වැඩ කරගෙන යන්නේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.